ජනාධිපතිතුමා ලබන සෙනසුරාදා චීනයට යන්නට නියමිතයි. ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර මහත්මයා මේ දවස්වල ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ලංකාව ඉන්දියාව චීනය නිවැරදි මට්ටමෙන් තුලනය කරගෙන තියෙනවද? අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කොයි මට්ටමෙන් ඉස්සරහට යයිද? මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජනබලවේගයේ විදේශ කටයුතු ලේකම්, ඒ වගේම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහත්මයාට සුබ දසරක්. සුබ දසර. දැන් ජනාධිපතිතුමා සිකුරාදා සෙනසුරාදා වෙනකොට යනවා චීනයට. අපිට චීනය එක්ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සංවාදයක් තියෙනවනේ. චීන නියෝජිතයෝ දැනටමත් ප්‍රකාශ කරලා තියෙනවා ලංකාවට සහය දෙනවයි කියලා ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමේදී. මේක අවස්ථා කීපයකදීම කිව්වා. හැබැයි මේ සහය දීමයි ප්‍රතිව්‍යුහගත කිරීමයි කියලා කියන්නේ දෙකක්. අපි කොයි වගේ ස්ථානයකද දැන් ඉන්නේ චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී? ඔව්, මං හිතන්නේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය ඉතාම වැදගත් වෙනවා. මොකද අපිට විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරන්න බැරි වුණු ප්‍රධාන හේතුවක් තමයි චීනය. මොකද චීනය අනිත් රටවල් එක්ක එකතු වෙලා මේක පොදු වශයෙන් අපිත් එක්ක සාකච්ඡා කරන්න ඒගොල්ලන් සැලකිල්ලට ගත්තේ නැහැ. ඒගොල්ලන් වෙනම ශ්‍රී ලංකාවත් එක්ක මේක සාකච්ඡා කරන්න ඕනේ තමයි ප්‍රකාශ කරේ. ඒ අනුව අපිට දකිනවා මෙතන අනිත් රටවල් ප්‍රකාශ කරපු ආකාරයට සියලුම ණය හිමියන්ට එක හා සමානව සැලකීම ඉතාම අත්‍යවශ්‍යයි කියන කාරණේට චීනය එකඟ වෙන්න ඕනේ මේ අපේ රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරන්න. ඉතින් මං හිතන්නේ තාම එහෙම ප්‍රකාශයක් චීනය කළා නැහැ. චීනය අපිට යම්කිසි එකගතාවයක් ගැන කතා කරන්න පුළුවන්. නමුත් අපිට ලැබෙන ආරංචි අනුව දැනට ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන ණය කප්පා හැරීම පිළිබඳව චීනය එකඟ වෙන්නේ නැති මට්ටමත් තමයි අපිට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන් වෙන් බින් මහත්මයා කියපු බව මාධ්‍ය පළ වුණා. චීනයේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් බැංකුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව තාවකාලික එකඟතාවයකට ඇවිත් තියෙනවායි කියලා. මෙන්න මේ වචන හුවමාරුව සම්බන්ධයෙන් චීනය කවදත් හරි කල්පනාකාරී සහ සූක්ෂම ආකාරයකින් යනව නේද? ඔව්, මං හිතන්නේ ඒක ඉතාම වැදගත් වෙනවා ලංකාව. මොකද දැන් අපිට IMF වාරිකයේ දෙවන වාරිකය ප්‍රමාද වීමටත් එක හේතුවක් තමයි අපිට මේ විදේශ ණය හරියට ප්‍රතිව්‍යුහගත කරලා අවසන් කිරීමට බැරි වෙච්ච එක. ඉතින් ඒ හින්දා අපි චීනය කොහොම හරි අනිත් රටවල් හා සමානව අපි මේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ කරගන්න ඕනේ. එහෙම නැත්තම් අනිත් රටවලුත් කියයි, එහෙනම් චීනයට ඕගොල්ලන් විශේෂයෙන් සලකනවා, එහෙනම් අපිටත් විශේෂයෙන් සලකන්න කියලා අනිත් රටවල් කියලා මේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන තවත් කල් යන්න පුළුවන්. වචනේ ප්‍රතිව්‍යුහගත කිරීම තමයි. හැබැයි මේක ඇතුලේ තියෙන එක හරි පැහැදිලිනේ. මේකෙදි ණයවල මුල් මුදලෙන් කොටසක් කපා හැරීම පිළිබඳවනේ සාකච්ඡා වෙන්නේ. මේක තමයි හැමෝම මේ වචනේ පාවිච්චි කරමින් සෙල්ලම් කරන දේ. චීනේ පැත්තෙන් බැලුවොත් දැන් චීන කියනවනේ මෙහෙම එකක් දුන්නොත් තව රටවල් අපෙන් ඉල්ලයි. මොකද චීන ණය දීලා තියෙනවා ගොඩක් රටවල් වලට තමන්ගේ ව්‍යාපෘති යටතේ. ඒතොර මේක චීනේ කොයි වගේ බලයිද කියන එකත් අපි කල්පනා කරන්න ඕන. අපි ජයග්‍රහණයක් කරා යන්න නම් චීනේ අවස්ථා කීපකදීම කිව්වේ අපි තව ණයක් දෙන්නම් ඕගොල්ලන්ට ණය ගෙවන්න සහ සහන කාලයක් දෙන්නම් කියලා. ඒක නම් දැනටමත් වෙලානේ තියෙන්නේ. ඒතොර එතනින් ඉස්සරහට යන්න කොයි වගේ දෙයක්ද අපිට කරන්න වෙන්නේ?
දැනටමත් අපිට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් IMF වැඩසටහනේ අනුමාන කරපු බදු ආදායම මේ වෙනකොට අපිට ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය ආදායම අපි හිතුවට වඩා යට තියෙන. යට තියෙන. ඒ කියන්නේ 115ක් විතර, ඒ කියන්නේ බිලියන 400ක් විතර යට තියෙන්නේ. ඉතින් IMF කණ්ඩායමත් මං හිතන්නේ විශේෂ ප්‍රකාශයක් කරා මේ රටේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් රේගුවත් පිළිබඳව. මේක දූෂණය තුරන් කරලා ඒ වගේම ඩිජිටල්කරණය කරලා කොහොම හරි මේ බදු ආදායම වැඩි කිරීමට කටයුතු කරන්න කියලා. එතකොට මේ බදු ආදායම දැන් IMF එක එකග උච්ච ඉලක්කවලට යන්න බැරි නම් එතකොට අපිට මේ ණය ගෙවා ගැනීමේ හැකියාව පිළිබඳවත් එතකොට අලුත් ප්‍රශ්නයක් වෙනවා. එතකොට අපිට ආයමත් ගණනය කරන්න සිද්ධ වෙයිද මේ විදේශ ණය 130ක් කපා හැරලා අපිට ආයමත් මේක ගෙවන්න පුළුවන් කියලා ඒ වගේ ලොකු ප්‍රශ්නයකට මං හිතන්නේ රට දැන් යවලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ චීනය අඩුතරමේ මේ 130ක මට්ටමකටවත් එකග කර ගැනීම ඉතාම වැදගත් බව තමයි අපි දකින්නේ. දැන් මෙන්න මෙතෙන්දි තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ චීන චාරිකාව ඉතාමත්ම වැදගත් වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ චීන චාරිකාවේදී මේ එකඟතාවයට තල්ලු කරගන්න පුළුවන් වෙයිද? ජාත්‍යන්තර කටයුතු සහ චීනයේ විදේශ ණය සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිමය රාමුව ඇතුළෙන් බලුවම ඔබේ තක්සේරුව මොකද්ද? අපි දැක්ක දැන් හම්බන්තොට වරාය පිළිබඳව සාකච්ඡා කිරීමේදී පවා චීන ජනාධිපතිතුමා ප්‍රකාශ කරේ අපිට හවුල් වෙලා ව්‍යාපාරයක් කරොත් මීට වඩා හොඳයි කියලා මේ ණය කපා හැරීමට වඩා. එතකොට සමහර වෙලාවට මේ ණය කපා හැරීමට වෙනත් යෝජනාවක් චීනෙන් දාන්න පුළුවන්. අපිට මේ ලංකාව තුළ තියෙන සම්පත් මොන හරි අපිට හුවමාරු කරගන්න පුළුවන් කියලා වගේ යෝජනාවක් දැම්මොත් මේ රට දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා තමයි අපි විශේෂයෙන්ම උනන්දු වෙන්න ඕනේ. පහුගිය සතියන්තයේ වෙද්දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් ඉන්දියානු ටෙලිවිෂන් නාලිකාවක් එක්ක සංවාදයකදී කිව්වා ඉන්දියාවේ දැනටමත් ඉන්දිය ධීවරය අපේ උතුරු මුහුදට එනවා මාළු අල්ලන්න. මේ මාළු අල්ලන ක්‍රියාවලිය හරි දරුණු ක්‍රියාවලියක්. මොකද බොටම් ට්‍රෝලිං ක්‍රමයට තමයි ඔවුන් බොහෝ විට මාළු අල්ලන්නේ. ඒකෙදි කියවුනේ ලයිසන් දීමේ ක්‍රමයක් වෙත යන්න බලාපොරොත්තු වෙනවා කියලා ලංකාවේ ඉන්දිය ධීවරයින්ට. දැන් මේක අපේ සම්පත් භාවිතය පිළිබඳ කාරණයක්නේ. ඉන්දියාව දැනට කොල්ලකාරී ලෙස හැසිරෙනවා. අපි කියනවා අපි ලයිසන් දෙන වැඩපිළිවෙලකට යම් කියලා. ඉතින් ලයිසන් දෙන එක නිරීක්ෂණය කරන්නේ කොහොමද කියන ප්‍රශ්න එනවා නේද මේ වගේ තැනකට ගියොත්? ඔව්, මං හිතන්නේ මේක ඉතාමත් සංවේදී ප්‍රශ්නයක්. එකාතකින් දැන් ලයිසන් එකක් දීලා අපේ නාවික හමුදාවට තමයි මේක යම්කිසි වශයෙන් නිරීක්ෂණය කරන්න සහ ඒක බලන්න වෙන්නේ. ඒක කොයිතරම් ප්‍රායෝගිකද කියලත් අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම උතුරේ ඉන්න ධීවරයන්ගෙන් විශේෂ විරෝධතාවයකුත් එයි මේ වගේ වැඩක් කරන්න ගියොත්. මොකද ඒ උතුරේ තියෙන ධීවර සම්පත්වලින් යම්කිසි ප්‍රමාණයක් අපි පරිත්‍යාග කරනවා වගේ වැඩක් තමයි මේකෙන් වෙන්නේ. ඉන්දියාවේ ධීවරයින්ට මේ වගේ ලයිසන් දෙන වැඩපිළිවෙලක් ලංකාවේ මුහුදු සීමාවට ඇවිල්ලා මාළු අල්ලන්න දෙනවයි කියනකොට චීන පැත්තෙන් මතුවෙන සංවාදයේ තියෙනවානේ ෂියාංගයන් 6 යාත්‍රාවට ලංකාවට එන්න ඉඩ දෙනවද නැද්ද? මේ අධ්‍යයනයන් සඳහා පැමිණීමට කියලා චීනය කියන මේ යාත්‍රාවේ ගමනට අපි ඉඩ දීනවද? එහෙම නැත්නම් මේක මේ විදියට කල් දමමින් ඉස්සරහට යනවද? මේක කොයි විදියටද අපිට තුලනය කරගන්න පුළුවන් වෙන්නේ? ඔව්, දැන් අපිට ලැබෙන තොරතුරු අනුව මේ වෙනකොටත් ෂියාන් 6 කියන ඒ නෞකාව ඉන්දියන් සාගරයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ රජය විසින් යම් යම් අවස්ථාවලදී ඉතාමත් පරස්පර යම්කිසි දේවල් නිකුත් කරා මේ නැවට ලංකාවට එන්න දෙනවද නැද්ද කියලා. ඉතින් මං හිතන්නේ අපි විවිධ අවස්ථාවලදී පෙන්වා දුන්නා
ලංකාව වගේ රටක් ඉන්දියාව වගේ සහ චීනය වගේ බලවත් රටවල් දෙකකට මැදි වෙනවට වඩා අපිට මේකට ප්‍රතිපත්තියක් අපි හදාගන්න ඕනේ කොහොමද මේ වගේ ඉල්ලීමක් ආවොත් අපි කොහොමද කටයුතු කරන්න කියලා. ඉතින් එහෙම ප්‍රතිපත්තියක් හරියට හදාගන්න නැතුව විවිධ අවස්ථාවලදී විවිධ අමාත්‍යවරු සහ නිලධාරීන් විවිධ ප්‍රකාශ කරනකොට මං හිතන්නේ මේක රාජතාන්ත්‍රික ගැටලුවක් බවට ඉදිරියේදී පත් වෙන්න පුළුවන්. ලංකාව මේ වගේ තැන්වලදී කටයුතු කරපු ආකාරය ගැන දීර්ඝ කාලිනව බැලුවමත් ගැටලු තියෙනවා. අපේ විදේශ අමාත්‍යවරයා මේ මොහොතේදී මේ ගැන විටින් විට ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන් තිබුණේ අපි දැක්කා ඊයේ දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කරලා තියෙනවා අවසර දීලා තියෙනවායි කියලා රජය මේ චීන යාත්‍රාවට ලංකාවේ මුහුදු සීමාවට පැමිණෙන්න. දැන් ඔබ කියන විදිහට මේ යාත්‍රාව අපේ සීමාව ආසන්නයටම ඇවිල්ලා ඉන්නේ. ඇයි චීනය මේ යාත්‍රාව එවන්න මෙච්චර උනන්දු? ඔව් මං හිතන්නේ මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ යාත්‍රාවල කාර්යභාරය මොනවද කියලා හරියටම හඳුනාගන්න බෑ. ඒක සිවිල් වැඩ කටයුතු කරන යාත්‍රාවක්ද නැත්නම් යුදමය වශයෙන් යම් වැඩ කටයුතු කරන යාත්‍රාවද කියලා ඉන්දියාව සහ චීනය අතර යම් මත ගැටුමක් තියෙනවා. චීනය කියනවා මේක සිවිල් යාත්‍රාවක්, මේක පර්යේෂණවලට විතරයි භාවිතා කරන්න පුළුවන් කියලා. නමුත් ඉන්දියාව සහ ඇමරිකාව සහ අනිකුත් රටවල් කියනවා නෑ මේක මේ ඩුවල් යූස්, ඒ කියන්නේ දෙකටම බහුකාර්ය පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා අපි රටක් වශයෙන් විශේෂයෙන්ම මේ ඉන්දියන් සාගරයේ ඉතාම විශේෂ පිහිටීමක් තියෙන රටක් වශයෙන් මේ ප්‍රශ්නයට අපිට දිගටම මූණ දෙන්න සිද්ධ වෙනවා. චීන විතරක් නෙමෙයි, අනිත් යම් යම් රටවල් වුණත් අපේ ප්‍රධාන වරායවලට තමන්ගේ නෞකා එවන්න ඉල්ලීම් කරනවා. එතකොට විදේශ අමාත්‍යංශය, ඒ වගේම මේ රටේ ආරක්ෂක අමාත්‍යංශය, ඒ වගේම අපගේ නාවික හමුදාව ඇතුළු ඒ ආයතන ගණනාවක් මේකට හරි සම්බන්ධීකරණයක් කරලා ඒ වගේම සියලුම පැති බලලා අපිට තියෙන වාසි සහ අවාසි මොනවද කියලා මේකට හරි ප්‍රතිපත්ති රාමුවක් තුළ මේකට තීන්දුවක් ගන්න ඕනේ. ඒක මං හිතන්නේ හදාගන්න දැන් වෙනකොට කාලේ හොඳටම ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ ඉන්දියන් සාගරයේ මේ චීනය සහ අනිකුත් රටවල් එක්ක තියෙන යම්කිසි බල අරගලයක් අනාගතයේදී මේක වැඩි වෙනවා මිසක් මේක අඩු වෙන්නේ නැහැ. ඒකේ ප්‍රධාන මැද ඉන්නේ අපි ශ්‍රී ලංකාව. ඉතින් ඒ හින්දා ශ්‍රී ලංකාවට මේ පිළිබඳව ප්‍රතිපත්ති රාමුවක් හදලා සියලු දෙනාටම දැනුවත් කරලා ඉස්සරහට යන එක තමයි හොඳම විකල්පය. මන්ත්‍රීතුමනි, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සභාපතිත්වය ලංකාවට හිමි වුණා. මේක ප්‍රමුඛ සංවිධානයක්. මේ කලාපේ වැදගත් වැඩක් කරන්න පුළුවන් අලුත් ප්‍රවේශයක් ගන්න පුළුවන් අවස්ථාවක් අපිට ඇවිල්ලා තියෙනවා. සමග යන බලවේගය කොහොමද මේ අවස්ථාව දකින්නේ? මොකද මේ සභාපතිත්වය ලැබෙන්නේ රටට. අයෝරා කියන මේ සංගමය ගත්තාම ඉතාම වැදගත් සහ මං හිතන්නේ අපි ඉන්දියන් සාගරය ගත්තොත් ලෝකේ තුන්වෙනි ලොකුම සාගරය. එතකොට මේ සාගරය වටා තියෙන රටවල් 23ක් එකතු වෙලා තමයි මේ සංගමය හැදිලා තියෙන්නේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, ඒ වගේම ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වැනි ඉතාම වැදගත් රටවල් මේකට අයිති වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ඩයලොග් පාර්ට්නර්ස්ලා, ඒ කියන්නේ සංවාද රටවලුත් 11ක් තියෙනවා. ඒකට චීනය, ඇමරිකාව, ජපානය ඇතුළු රටවල් ගණනාවක් ඒකට අයත් වෙනවා. එතකොට දැන් ඉන්දියන් සාගරය ගත්තහම ලෝකයේ කන්ටේනර් ගෙනියන නැව් ප්‍රමාණය නිරීක්ෂණය කරපුවාම ඒකෙන් භාගයක් විතර මේ ඉන්දියන් සාගරය හරහා යනවා. ඒ වගේම තෙල් නැව් ගත්තහම ලෝකයේ තෙල් නැව් වලින් 2/3 පමණ ඉන්දියන් සාගරයට යනවා. ඉතින් ඒ හින්දා ලෝක බලවතුන් මේ සාගරය ඉතාම වැදගත් ලෙස සලකනවා. ඒ වගේම මෑතකදී ඉඳලා චීනයේ දැන් යුද ශක්තිය ප්‍රවර්ධනය වෙලා, ඒගොල්ලන්ගේ නැව් ඒ ශක්තිය ප්‍රවර්ධනය වෙලා මේ ඉන්දියන් සාගරයේ චීනය, ඒ වගේම ඉන්දියාව, ඒ වගේම ඇමරිකාව
ඒ වගේ කොහොමද මේ බලතුලනය කරන්නේ කියන සාධකය මේ අයෝරා තුලින් තමයි මං හිතන්නේ තීන්දු තීරණ යම් කිසි දුරකට ගන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම නැව්වල ගමන් මාර්ගයේ සුරක්ෂිතභාවය සහ මෙහි වෙළඳ සහ ආර්ථික වටිනාකම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ හින්දා මං හිතන්නේ අවුරුදු 20කට විතර පස්සේ ලංකාවට මේ සභාපති ධුරත්වය හම්බුන එකෙන් මං හිතන්නේ අපි පණිවිඩයක් කරලා ඒක ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියන තමයි සමගි ජන බලවේගය හිතන්නේ. නැව් ගමනාගමනයේදී අපේ මුහුදු කලාපය ඉතා වැදගත්. මේක වාණිජ වශයෙන් ඉතා වැදගත්. හැබැයි මේ මොහොතේ මතුවලා තියෙන ලෝක තත්ත්වය, ඊශ්‍රායලයයි හමා සංවිධානයයි අතර මේ මතුවලා තියෙන ගැටුම කොයි වගේද බලපාන්නේ විශේෂයෙන්ම තෙල් සම්බන්ධයෙන්. මොකද තෙල් සංචිතවලට බලපෑමක් ඇති කරන යුදමය තත්ත්වයන් අපේ තෙල් මිල ඉහළ නංවනවා. තෙල් මිල ඉහළ නංවුවාම ගණන් යන්නේ පෙට්‍රල් ඩීසල් විතරක් නෙමෙයි, කොත්තු, ආප්ප ඒවයි ඉඳන් තමයි ගණන් යන්න පටන් ගන්න. මේ මතුවෙලා තියෙන තත්ත්වය ලෝක තෙල් මිලට සහ වෙළඳාමට කොයි වගේ බලපෑමක් කරයි? ඔව්, දැනටමත් ලෝක තෙල් මිල වැඩි වෙලා තියෙනවා. දැන් වෙනකොට තෙල් බැරලයක් ඩොලර් 87ක් වැනි මිලකට ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් එතකොට මෙතන විශේෂ සාධකයක් වෙනවා මේ ඊශ්‍රායලය සහ ඉරානය අතර යම්කිසි කාලෙක පටන් තිබුණු යම් යම් මතවාදී ගැටුම්. ඒ වගේම ඉරානය න්‍යෂ්ටික අවි ප්‍රවර්ධනය කරනවායි කියන චෝදනාව දිගින් දිගටම ඊශ්‍රායල් එල්ල කරා. ඒ වගේම මේ ප්‍රහාරය එල්ල කරපු හමාස් සංවිධානයට ආධාර අනුබල දෙනවයි කියලත්, ඒ වගේම ලෙබනන් වල ඉන්න හෙස්බොල්ලා සංවිධානයට ආධාර අනුබල දෙනවයි කියන චෝදනාව එල්ල කරනවා. දැන් වෙනකොට ඇමරිකාව මේ කලාපයට තමන්ගේ විශාල නැව් දැන් එවලා තියෙනවා. ඒ තුළින් ඉරානය සහ මේ මැද පෙරදිග යම් යම් රටවල් මේ ගැටුමට මැදි වුණොත්, මේක පැතිරුණොත් අපිට හිතාගන්න පුළුවන් විශාල ලෙස තෙල් මිල වැඩි වෙන්න පුළුවන්. දැනටමත් ලෝක අනික් රටවල් වල ආර්ථික වර්ධන වේගය අනුමාන කරලා තිබෙන ආකාරයට පහත යමින් සිටින අවස්ථාවක මේ වෙලාවේ අර තෙල් වලින් ෂොක් එකක් ආවොත් මං හිතන්නේ අපේ රටට ඒක විශාල වශයෙන් බලපානවා. අපේ රටේ ජනතාවට දැන් වෙනකොටත් මේ තෙල් මිල ඔරොත්තු දෙන්නේ නැති තත්ත්වයට තමයි තියෙන්නේ. දිගින් දිගටම මේ රජය, තෙල් සංස්ථාව, ඒ වගේම විදුලි බල මණ්ඩලය, ඒ වගේම ශ්‍රී ලංකන් එයාලයින් වැනි රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත නොකර ඒවල පාඩු ගණනය කරලා බිලක් හදලා ජනතාවට එවන මට්ටමක් තමයි තියෙන්නේ. ඉතින් අපිට හිතාගන්න පුළුවන් තෙල් මිල මේ විදියට වැඩි වුණොත් මං හිතන්නේ මේ රජය කරන්නේ මේ වෙන මොනවත් නෙමේ, අර අලාභය ගණන් කරලා ඒක මං හිතන්නේ ජනතාවට පටවයි. ඉතාම පහසු සූත්‍රයක් තියෙනවානේ, මිල වැඩි වුණොත් ජාත්‍යන්තර වෙළඳපොලේ ලංකාවේ මිලක් වැඩි වෙනවා තෙල්වල. කොස්ට් රිෆ්ලෙක්ටිව් බිල් එකක් තමයි හදන්නේ. දැන් මේක තෙල්වලට හැදුවාම අවශ්‍ය වෙතොත් විදුලියටත් මේක මේ ආකාරයෙන්ම බලපානවා. තෙල් පාවිච්චි කරොත් අපි විදුලිය ජනනය කර ගැනීමට, මොකද පහුගිය කාලේ හුඟක් වැස්සට අපේ දකුණු කලාපයට විදුලි බලය ජනනය කරන ජලාශවල තාමත් වතුර හුඟක් අඩු මට්ටමක තියෙන්නේ. දැන් මෙන්න මෙතෙන්දී අපි උපාය මාර්ගිකව, මොකද මේක එක පැත්තකින් බැලුවොත් ලෝකේ දෙකට බෙදෙන තත්ත්වයක් නේ තියෙන්නේ. අරාබි ලෝකය එක පැත්තකට යනවා, ඇමරිකාව සහ ඊශ්‍රායලය තව පැත්තකට යනවා, මේ වගේ යුරෝපයේ මේ වගේ බෙදුම් රේඛාවක් තියෙනවා. මෙන්න මේ, කියන්නේ යුද්ධයකදී මතුවෙන තත්ත්වයක් මේක. මේ වගේ දෙයක් කළමනාකරණය කරගන්න අපි කොහොමද හිතන්න ඕන? ඔව්, මං හිතන්නේ මේ යුද්ධයේදී ඉතාම භයානක ලෙස ලෝකයේ බෙදීමක් මං දකිනවා. එක පැත්තකින් ඇමරිකාව, ඒ වගේම එංගලන්තය, ප්‍රංශය වැනි රටවල් ඊශ්‍රායල් එක්ක හිටගන්නකොට අපි දකිනවා රුසියාව, ඒ වගේම චීනය,
වැනි රටවල් අරාබි ලෝකයේත් එක්ක වෙනම මතයක් තමයි මේ පිළිබඳව මේ දරන්නේ. ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම මේ පිළිබඳව එක පැත්තකින් අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේ ගැටුම තියන්නේ අපිට ආසන්නව අපේ කලාපයේ තමයි. එතන තෙල් මිල විතරක් යුද්ධය අපිට දුර නැහැ. දුර නැහැ. මොකද අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ඊශ්‍රායල් දේශයේ ඉන්නවා. ඒගොල්ලන් මං හිතන්නේ කීප දෙනෙක් මේ වෙනකොට මරණයට පත් වෙලා තියෙනවා, අන අතුරුදහන් වෙලා තියෙනවා. ඒ වගේම අපිට විශේෂයෙන්ම තෙල් සහ අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ මැද පෙරදිග රටවල් අපිට ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ හින්දා මේ පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කරලා මේක කොහොම හරි සමතකයට පත් වෙලා පලස්තීන ජාතිකයන්ටත් ඊශ්‍රායල් ජාතිකයන්ටත් මං හිතන්නේ සාධාරණයක් වෙනසේ ඉතාම ඉක්මනින් එක්සත් ජාතීන්ගේ යම්කිසි ආයතන මුල් කරගෙන මේක විසඳගත්තොත් තමයි මං හිතන්නේ සියලු දෙනාටම හොඳ. මොකද නැත්තම් ගෝලීය ආර්ථිකය නැවතත් ඒ ආර්ථික වර්ධන වේගය කඩාගෙන වැටුණොත්, ඒ වගේම අපිට අපනයනය කරන්න තියෙන විශාලතම වෙළඳ පොළවල් වන ඇමරිකාව සහ යුරෝපය යම්කිසි ඒවා සීමා කරොත් එහෙම අපේ ආර්ථික වර්ධනයටත් ඒක විශාල බලපෑමක් වෙනවා. ලෝකෙ මේ වගේ බෙදුම් අවස්ථා යුද කේන්ද්‍රීයව අපි කොතෙකුත් දකිනවා. ඒක නිසා තමයි ලංකාව කොහොමද තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය සම්පාදනය කරගන්නේ කියන එක අපි වඩා සබුද්ධිකව තීරණය කරන්න ඕන. අපි ඉන්දියාව එක්ක එකතු වෙලා ත්‍රිකුණාමලය නගරය, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සංවර්ධනය කරගැනීමේ වැඩපිළිවෙලකට යනවායි කියලා පහුගිය සතියන්තයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා. දැන් ඉන්දියා විදේශ අමාත්‍ය සුබ්‍රමණියම් ජයශංකර් මහත්තයත් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඔහු ලංකාවේ විවිධ ස්ථානවල චාරිකා කරන බවත් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. චීනය අපේ දකුණු ප්‍රදේශයේ තමන්ගේ බලය තහවුරු කරගනිමින් ඉන්නවා. විශේෂයෙන් අලුත් සංවාදයක් දැන් ගොඩනැගිලා තියෙනවා, ලංකාව පෝට් සිටි එක වරාය නගරය ආයෝජන කේන්ද්‍රයක් හැටියට ගොඩනගා ගන්න ඕන. ඒ සඳහා බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය කැමරන් මහත්තයාවත් සම්බන්ධ කරගෙන තියෙනවා. ඔහුගේ සංවාදයේදී කියන්නේ අපි අරාබි ලෝකයේ ආයෝජනයන් කොළඹ වරාය නගරයට ගෙන්වා ගත යුතුයි කියලා. දැන් මෙන්න මේ ආකාරයට මේ විභේදනය අපිට කොයි වගේ බලපෑමක් කරයිද දිගු කාලීනව බැලුවොත්? ඔව්, මං හිතන්නේ දැන් අපිට තියෙන සුවිශේෂී තැන එක්ක අපේ වරායවල් ඉතාම වැදගත් වෙනවා. එතකොට වරායවල් අපේ වෙළඳ කේන්ද්‍රස්ථාන කරගන්න ගමම්ම මේ වරායවල් ආශ්‍රිතව අපිට කර්මාන්තපුර සංවර්ධනය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒකෙන් තමයි අපේ අර ආර්ථික එන්ජිම අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. අපිට ඒක අවස්ථාවක් ගිලිහි ගියා හම්බන්තොට වරාය ආශ්‍රිතව යෝජනා කරලා තිබුණු කර්මාන්ත පුරය හරියට ක්‍රියාත්මක වුණ නැහැ. එතන මං හිතන්නේ චීනෙන් ඒ අවශ්‍ය ආයෝජනය යම් යම් හේතු මත මේ හම්බන්තොට ප්‍රදේශයට ආවේ නැති හින්දා හම්බන්තොට වරාය හිතපු තරම් ඉස්සරහට ගියේ නැහැ. ඒ වගේම තමයි අපිට මං හිතනවා මේ තිරුකුණාමලය වරාය ගත්තහම තිරුකුණාමලය වරාය ආශ්‍රිතව ඉතාම අතීතයේ සිට වසර ගණනාවක් සිට කර්මාන්තපුරයක් තිරුකුණාමලෙත් යෝජනා කරලා තිබුණා. ඉතින් ඒ හින්දා අපි ඉන්දියාවත් එක්ක සහ මං හිතන්නේ මේකට ජපානයත් සම්බන්ධ වෙයි. සාමාන්‍යයෙන් ජපානය ඉන්දියාවයි යම් යම් අවස්ථාවලදී ආයෝජනය සඳහා එකව එක්ව වැඩ කරන බවක් අපිට පෙනී යනවා. ඒ හින්දා ඒ තිරුකුණාමල ආශ්‍රිතව අපිට හැබැයි මේ කර්මාන්තපුර හදනකොට අපිට හඳුනා ගන්න වෙනවා මොන කර්මාන්තද අපිට සුදුසු කියලා. අපිට ලෝකයේ තියෙන හැම කර්මාන්තයක්ම අපේ ලංකාවට දාලා අපේ තියෙන ජනතාවගේ අධ්‍යාපන මට්ටම සහ අපිට තියෙන පාරිසරික ඒ ප්‍රශ්නත් එක්ක අපිට කරන්න බෑ. ඒ හින්දා ශ්‍රී ලංකා රජයේ යම්කිසි
උපදේශකත්වයක් මේ රටවල් වලට දෙන්න ඕනේ මේ මේ කර්මාන්ත අපි ප්‍රවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවායි කියලා. නමුත් එතන තියෙන ප්‍රශ්නය තමයි දැන් වෙනකොට මේ IMF වැඩසටහන යටතේ අපි IMF කණ්ඩායමටත් කිව්වා මේ අපනයන කර්මාන්තවලට 30%ක විතර බදු ගැසීම. ඒක මං හිතන්නේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ IMF වැඩසටහන තුල ඩොලර් ගේන කර්මාන්ත මං හිතන්නේ අපි වෙනම විශේෂ ලෙස අපි සලකන්න ඕනේ. මොකද අපිට මේ ඩොලර් ටික මේ ලංකාවට ආවොත් විතරයි අපේ රුපියල ශක්තිමත්ව තියාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. රුපියල යම්කිසි දුර්වල වීමක් වුණොත් මං හිතන්නේ අපේ රටේ ජනතාවට ජීවන බර ඒ තුලින් විශේෂ බලපෑමක් අපි දැක්ක පසුගිය වකවානුවේදී කරා. ඉතින් ඒ හින්දා මේ වගේ හරියට කොහොමද විදේශ ආයෝජන අපේ රටට ගේන එක කියලා අපි ඒක වැදගත් වෙනවා. නමුත් අපි දකිනවා මේ රජයේ දුර්වලතාවයක් තියෙනවා. ඒ තමයි ආය මේ පිටරටවලට ගිහිල්ලා අපි දැක්ක දැන් ජනාධිපතිතුමත් විවිධ රටවලට යනවා. එතකොට අනිත් අමාත්‍යවරුත් විවිධ රටවලට ගිහිල්ලා ආරාධනා කරනවා ආයෝජන ගේන්න කියලා. නමුත් මෙහෙ රටට ආයෝජන ගේනකොට විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. එකක් තමයි ආයෝජන යෝජනාව එවනකොටම ඉස්සල්ලාම ඉල්ලන්නේ කොමිස් එක. එතකොට ඒ විදේශ ආයෝජකයෝ එතනින්ම හැරිලා යනවා. අනිත් එක තමයි මේ රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන කාර්යක්ෂමභාවය නැති එක. ඉතින් ඒ වගේ විවිධ දැන් ඉස්සර තිබුණා ඊස් ඔෆ් ඩුයින් බිස්නස් කියලා. දැන් ඒකට අපි දැක්ක රජයේ විසින් පාර්ලිමේන්තුවේ කොමිටියකුත් දාගෙන පිළිබඳව කටයුතු කරනවා. ඒකෙන් කොහොමද අපි ඉස්සරහට යන්නේ කියලා. නමුත් අපි දකිනවා ඒ කොමිටියේ පවා ඒ වගකීම බාර දීලා තියෙන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට. එතකොට පංගුවක් කළාට මේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට මේ රජයේ ඇතුලේ කරන්න ඕන අවශ්‍ය වෙනස් කිරීම කරන්න ඒගොල්ලන්ට තනියම ශක්තියක් නැහැ. ඉතින් ඒ හින්දා ඒක මේ වෙනකොට ප්‍රමාද වෙලා අපිට මං හිතන්නේ මේ වෙනකොට සාධනීය වශයෙන් අපිට ලෝකයේ තියෙන ප්‍රධාන පෙළේ සමාගම් එකක්වත් මේ අපේ රටට මේ මෑත භාගයේදී ඇවිල්ලා නැහැ. ඒ වගේම මේ බංකොලොත් භාවයත් ඒ වගේම දේශපාලන වශයෙන් අස්ථාවර භාවයත් හින්දා යම්කිසි මැලි බවක් අපිට දකින. අපේ ආදායම වැඩි කර නොගත්තොත් හැමදාම අපිට සාකච්ඡා කරමින් ඉන්නේ එකම කාරණය ගැන. අපිට හැමදාම ණයෙන් තමයි යැපෙන්න වෙන්නේ, වෙන මගක් නැහැ. නිරෝෂන් ප්‍රධානමන්ත්‍රීතුමනි, බෙහෙත්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට. බොහොම ස්තුතියි අසෝක.